අද අපේ රටේ මෑත ඉතිහාසයේ වැදගත් දවසක්. සුවිශේෂ සන්ධි ස්ථානයක්. පසුගිය කාලය පුරාම අප වෙහෙසුණු කාර්යයක් යහපත් ප්‍රතිඵල දැන් අපේ රටට ලැබිලා තියෙනවා. අද පෙරවරුවේ පැරිස් නුවරදී ලංකාවේ ප්‍රධාන නිල දෙපාර්ශ්වික ණය හිමියන් සමග ණය පිටුවගත කිරීමේ සාකච්ඡාව අවසන් කරමින් නිල ණය හිමියන්ගේ කමිටුව සමග අවසන් එකඟත්වයකට එළඹුණා. ඒ වගේම චීන එක්සිම් බැංකුව සමගත් අප අද බීජිං නුවර අවසන් එකඟත්වයකට පැමිණියා. මීට අදාළ වන විධිමත් ක්‍රියා පටිපාටි මේ වන විට සිදු කෙරෙමින් පවතිනවා. රටට සැබැවින් ආදරය කරන ඇයට මේක සුබ ආරංචියක්. ශ්‍රී ලංකා වොන්. දෙපාර්ශ්වික ණය හිමියන් සමග මෙවැනි එකඟතාවයකට එළඹීම සඳහා අප පසුගිය වසර දෙක පුරාම වෙහෙසුණා. දීර්ඝ ලෙස සාකච්ඡා කළා. පසුගිය කාලය තුළ ලබාගත් ආර්ථික සාර්ථකත්වය මේ සාකච්ඡාවලදී අපට ලොකු ශක්තියක් වුණා. මේ සාකච්ඡා සාර්ථක ගැනීම සඳහා අපේ ණය හිමියන් වන චීනය හා චීන එක්සිම් බැංකුවත් නිල ණය හිමියන්ගේ කොමිටුවේ සම සභාපතිත්වය දරන ඉන්දියාව, ජපානය හා ප්‍රංශයත් ඒ කොමිටුවේ අනිකුත් සාමාජිකයන් සහ පැරිස් සාමාජ්‍ය ලේකම් කාර්යාලයටත් අපට ලබා දුන් සහාය පිළිබඳ මම කෘතඥ වෙනවා. මේ සාකච්ඡාවලට එක් වූ ශ්‍රී ලංකාවේ සහ අනිකුත් රටවල නියෝජිතයන් සහ අපට උපදෙස් ලබා දුන් ලසාඩා ක්ලිෆඩ් චාන්ස් ආයතන නිලධාරීන්ටත් ස්තුතිවන්ත වෙනවා. මේ එකඟතාවයන් සමග විදේශ රටවල සියලු දෙපාර්ශ්වික ණයවාරික ගෙවීම 2028 වසර දක්වා කල් දමා ගැනීමට අපට හැකි වේවි. ඉන්පසු සහනදායි කොන්දේසි මත සියලු ණය ගෙවා අවසන් කරන්නට 2043 දක්වා දිගු කාලයක් ලබා ගන්නටත් අපට අවස්ථාව ලැබේවි. 2023 වසරේ අප දේශීය ණය ප්‍රතියෝගත කරන කටයුතු අවසන් කළා. දැන් විදේශීය රටවල දෙපාර්ශ්වික ණය ප්‍රතියෝගත කරන කටයුතු සාර්ථකව අවසන් කර ගැනීමට අපට හැකි වී තියෙනවා. ඊළඟට අපට තියෙන්නේ විදේශීය බැඳුම්කර හිමියන්ද ඇතුළත් වාණිජ ණය හිමියන් සමග එකඟතාවයකට එළඹීම. මේ මාර්ගයෙන් ඉදිරියට යාමෙන් අපට එම එකඟතාවය ඇති කරගන්න පුළුවන්. ඒ පිළිබඳ සාකච්ඡා අප අඛණ්ඩව පවත්වාගෙන යනවා. අද අප ඇති කරගත් එකඟතාවයන් නිසා අපේ ආර්ථිකයට හුස්මක් ගන්නට පුළුල් අවකාශයක් ලැබෙනවා. 2022 අවුරුද්දේදී දළදේශීය නිෂ්පාදිතයෙන් 9% ප්‍රමාණයක් විදේශ ණය ගෙවීම සඳහා වැය කිරීමට අපට සිදු වුණා. 2027 සිට 2032 දක්වා කාලය තුළ ණය ගෙවීම දළදේශීය නිෂ්පාදනයේ 4.5%කටත් අඩු ප්‍රමාණයක් පවත්වාගෙන යාමට දැන් අපට ඉඩ සැලැස්වේවි. 2022 රජයේ වාර්ෂික දළ මූල්‍ය අවශ්‍යතා දළදේශීය නිෂ්පාදනයෙන් 34.6%. මේ එකඟතාවයන් නිසා එය 2027-2032 කාලය වෙද්දී මෙම අවශ්‍යතාවයේ 13%කට වඩා අඩු වේවි. 2022 අප්‍රේල් මාසයේ ශ්‍රී ලංකාව ණය ගෙවන්න බැරි බව නිල වශයෙන් ප්‍රකාශ කළා. ඒ ප්‍රකාශය සමග ලෝකයේ රටවල් අපත් සමග ගනුදෙනු කිරීම නවතා දැමුවා. ණය ගෙවන්න බැරි තරමට බංකොලොත් වුණ රටක් සමග මූල්‍ය සම්බන්ධතා පවත්වන කිසිම රටක් ඉදිරිපත් වෙන්නේ නැහැ. ණය ලබා දෙන්නේ නැහැ. අඩු තරමින් ණයවර ලිපියක් පවා පිළිගන්නේ නැහැ. මේ පසුබිම මත විදේශ ණය ආධාර මත අපේ රටේ ක්‍රියාත්මක වූ සියලු ව්‍යාකෘති නැවතුණා. ඒ රටවල් සිය ව්‍යාකෘති කාර්යාලය වසා දමා තම තමන්ගේ රටවල් වලට ආපහු ගියා. සංවර්ධන කටයුතු මුළු මුනින්ම ඇන හිටියා. නමුත් දැන් මේ අප ණය ප්‍රතියෝගත කාර්යාලයේ වැදගත්ම පියවර සාර්ථක කරගත් නිසා විදේශ අරමුදල් යොදාගෙන කලේ සියලු ව්‍යාකෘති නැවත ආරම්භ කිරීමට ඒ රටවල් වලට නීත්‍යානුකූල අවකාශ උදා වෙනවා. කටුනායක ගුවන් තොටුපළේ සංවර්ධනය, සැහැල්ලු දුම්රිය මාර්ගය, අධිවේගී මාර්ගය ඇතුළු ව්‍යාකෘති ගණනාවක් යළි ආරම්භ වෙනවා. ඒ විතරක් නෙමෙයි, අලුත් සංවර්ධන ව්‍යාකෘති ගණනාවක් අපට ලබා ගැනීමට පුළුවන්. දෙපාර්ශ්වීය ණය හිමියන් අප සමග එකඟත්වයකට පැමිණි නිසා
අපේ රට පිළිබඳ ජාත්‍යන්තර විශ්වාසය වැඩි වැඩියෙන් තහවුරු වෙනවා. මේ එක්තරා අන්දමකට ජාත්‍යන්තර සහතිකයක්. අපේ ණයවර ලිපියක් පවා පිළිගන්නේ නැතුව සිටි ජාත්‍යන්තරය දැන් අපට විශ්වාසය පිළිබඳ සහතිකයක් ලබා දෙන තත්ත්වයට පත් වෙලා ඉන්නවා. අද අපි ඇතිකරගත් මෙම එකඟතාවන් දෙකම අප පාර්ලිමේන්තුව හමුවේ තබනවා. අපේ අගමැතිතුමා ලබන ජූලි 2 වෙනිදා පාර්ලිමේන්තු විශේෂ සභා වාරයකදී එය පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කරනවා. ඒ ගිවිසුම් අනුමත කරන්නට කියා පාර්ලිමේන්තුව නියෝජනය කරන රටට ආදරය කරන සියලු කණ්ඩායම් වලින් මම ඉල්ලා සිටිනවා. අප මෙතෙක් ආවේ ලෙහෙසි පාසු ගමනක් නෙවෙයි. පසුගිය කාලයේදී දුෂ්කර හා කටුක මාවතක අපි ගමන් කළා. අපේ ඇමතිවරු නිලධාරීන් මේ කාර්ය වෙනුවෙන් වෙහෙසුණා. අපේ රටේ බහුතර ජනතාව ඉවසීමෙන් යුතුව අපට සහය වුණා. අපි සියලු දෙනාම විවිධ දුෂ්කරතාවයන්ට මුහුණ දුන්නා. අසිරුතාවයන්ට මුහුණ දුන්නා. තවමත් මුහුණ දෙනවා. සුළු පිරිසක් මේ ඉදිරි ගමන කඩාකප්පල් කිරීමට උත්සාහ කරා. තවමත් කරනවා. හැබැයි මේ ගමන නැවැත්වීමට ඔවුන්ට බැහැ. අනාගතයේ දවසක ඔවුන්ට රටට ද්‍රෝහී වීමේ හේතුව මත තම තමන්ගේ දූ දරුවන් ඉදිරියේ ලැජ්ජාවට පත් වෙන්න සිදුවේවි. ආර්ථික යහපත් වෙන්න අප සහන ලබා දුන්නා. ඒ සහන ලබා දුන්නේ ආර්ථිකයට හානියක් නොවන ආකාරයට. ඉදිරියටත් එහෙමයි. නිවැරදි මාර්ගයේ ගියොත් ආර්ථිකය ශක්තිමත් වෙද්දී වර්තමානයේ විදින දුෂ්කරතා දවසින් දවස අපට අඩු කරගන්න පුළුවන්. දැන් අප දරන බර ක්‍රමයෙන් අඩු කරගන්න පුළුවන්. වර්ජනවලින් තර්ජනවලින් මේ ප්‍රශ්නවලට විසඳුම් සොයන්ට බැහැ. අප සියලු දෙනා එක් වී ආර්ථිකය ශක්තිමත් කරන්න අපට විසඳුම් මෙන්ම සහනක් ලැබෙනවා. මීට අවුරුදු 2කට පෙර රට බාරගත් අවස්ථාවේ අපට ගමන් කරන්න තියෙන්නේ අතිශය දුෂ්කර මාර්ගයක් බව මම පෙන්වා දුන්නා. සතියෙන් 2කින් මාස 3-4කින් අවුරුද්දකින් මේ ප්‍රශ්නේ විසඳන්න බැරි බව මම කිව්වා. අපට යන්න තියෙන්නේ පතුල නොපෙනෙන දරුණු අගාධයේ උඩින් වැටුණු වැල් පාලමේ ගමනක් බව හුණු අටේ කතාවේ නාට්‍ය උදාහරණ කරගමිනි මම අවධාරණය කළා. එදා අපේ රටේ ආර්ථික අපායකට වැටිලා තිබුණේ. රට එතනින් ගලවා ගැනීමට ඉදිරිපත් වෙන බොහෝ දෙනෙක් මැලි වුණා. බය වුණා. නොකරන වෙදකමට කෝදුරු තෙල් හත්පට්ටුවකුයි තවත් ටිකකුයි ඕන කිව්වා වගේ එක එක හේතු කිව්වා. මුළු ආණ්ඩු බලය දෙනවා නම් අප රට බාර ගන්නවා කියලා එක් පිරිසක් කිව්වා. ඇමති මණ්ඩලයට තමන්ගේ අපත් කරලා දෙනවා නම් බාර ගන්න කියලා තවත් පිරිසක් කිව්වා. ජනාධිපතිකම දුන්නොත් බාර ගන්නා කියලා තවත් අය කිව්වා. හැබැයි මම කිසිම කොන්දේසියක් නොමැතිව මේ අභියෝගය බාරගත්තා. අපේ රටේ ජනතාව ආර්ථික අගාධයෙන් ගලවා ගන්න ශක්තිය මට තිබුණා. වැඩසැලැස්මක් මට තිබුණා. ඒ වගේ අවස්ථාවලින් රටවල් ගොඩ ආපසු විදි ක්‍රම ගැන අවබෝධයක් සහ අත්දැකීමක් මට තිබුණා. ඒ වගේම මගේ සැලසුම් සහගත ප්‍රතිපත්ති වලින් හා කැපවීමෙන් ආර්ථිකය ගොඩ ගන්න පුළුවන් කියා විශ්වාසය මට තිබුණා. ඒ සඳහා ජාත්‍යන්තර සහයෝගය දිනා ගන්නට මට පුළුවන් බව දැනගෙන හිටියා. මට තිබුණ එච්චරයි. මට කියා මන්ත්‍රීවරු හිටියේ නැහැ. මට කියා ඇමති මණ්ඩලයක් හිටියේ නැහැ. මට කියා ආණ්ඩුවක් තිබුණෙත් නැහැ. නමුත් මම එම අභියෝගය බාරගත්තා. ඒ වෙලාවේ මට මතක් වුණේ ලෝක ප්‍රකට නිර්මාණවේදී වෝල්ට් ඩිස්නේගේ කියමන. යමක් ආරම්භ කිරීමේ නිවැරදිකමය කයිවාරු නවතා වැඩේට අත ගැසීම. මම බය නැතුව වැඩේට අත ගැව්වා. 2022 අගෝස්තු 3 වෙනිදා පාර්ලිමේන්තු සැසිවාරය විවෘත කිරීමේ කතාවේදී මම කඩා වැටුණු තිබුණු ආර්ථිකය යළි ගොඩනැගීම සඳහා අනුගමනය කරන සිව් වැදෑරුම් සැලැස්ම රටට ඉදිරිපත් කළා. 1. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කොට විස්තීර්ණ ණය පහසුකම් ලබා ගැනීම සහ රට තුළ මූල්‍ය විනයක් ඇති කිරීම. 2. ජාත්‍යන්තර මූල්‍ය හා නීති විශේෂඥයන් වන ලසාඩ් හා ක්ලිෆර්ඩ් චාන්ස් ආයතනය සමග එක්වී ස්ථාවර කරලීමේ සැලසුම් සකස් කිරීම හා ණය හිමියන් සමග සාකච්ඡා කොට එකඟත්වයකට එළඹීම. 3. විදේශ ආයෝජන තහවුරු කර ගැනීම හා අපනයන ආර්ථික ශක්තිමත් කරලීමට අවශ්‍ය ප්‍රතිපත්ති නීති රීති සහ වැඩසටහන් සම්පාදනය කිරීම සහ ඩිජිටල් හරිත ආර්ථිකයක් නිර්මාණය කිරීම. 4. මේ වැඩපිළිවෙළ ඔස්සේ 2048 වෙද්දී ණයවරින් තොර දියුණු ආර්ථිකයක් නිර්මාණය කිරීම සංවර්ධ්‍ය දේශයක් බවට පත්වීම මම එදා සඳහන් කළ වැඩපිළිවෙළ පිළිමවත්
එයා ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳත් සියලු තොරතුරු මම විටින් විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරා. මේ කිසි දෙයක් අප රහසිගතව කළේ නෑ. සියල්ල සිදු කළේ පාරදෘශ්‍ය භාවයෙන්. සිව්වැදෑරුම් වැඩපිළිවෙලේ මුල් කරුණු තුනම දැන් සාර්ථකව ඉදිරියට ගමන් කරනවා. එයින් සනාථ වන්නේ අපේ වැඩසැලැස්මත් අපේ ගමන් මඟත් මාර්ගයත් නිවැරදි බව. ණය ගෙවන්න බැරුව බංකොලොත් ලේබලේ වැදී සිටි රටක් හැටියට වසර දෙකක් තුළ මෙවැනි ප්‍රගතියක් ලබා ගැනීමට හැකිවීම විශාල ජයග්‍රහණයක්. අපි වගේම ආර්ථික අදායකට වැටුණු තිබුණු අනෙක් රටවල් වලට මෙවැනි සාධනීය තත්ත්වයක් ඇති කර ගැනීමට දීර්ඝ කාලයක් ගත වුණා. මෑත ඉතිහාසයේ ලෝකයේ කිසිම රටක් කෙටි කාලයක් තුළ මේ වගේ සුවිශේෂ ජයග්‍රහණයක් ලබාගෙන නැහැ. අපේ ආර්ථික වැටි තිබුණු අගාධය ගැන පැහැදිලි අවබෝධයක් අපට තිබුණා. ඊට ලබා දිය යුතු නිවැරදි විසඳුම් අප දැන සිටියා. අපේ දැක්ම සැලැස්ම සහ කැපවීම නිසා මේ තත්ත්වය උදාකර ගැනීමට අපට පුළුවන් වුණා. ඉතින් මේ මාර්ගයේ ගියොත් හතරවැනි කරුණ එනම් 2049 විට සංවර්ධ දේශයක් බවට පත්වීමත් සාර්ථක ගන්න පුළුවන් බව දැන් පැහැදිලි වෙලා තියෙනවා. 2022 වසර වෙද්දී වතුලට මැද වැටී ආර්ථික අගාධයක් තිබුණු රටක වර්තමාන තත්ත්වය මොකද්ද? එක දිගට කාර්තු 6ක් ඇකිලිමෙන් තිබුණු අපේ ආර්ථිකය 2023 වසරේ 3වැනි කාර්තුවේ සිට වර්ධනය වෙන්න පටන් ගත්තා. 2022 අප්‍රේල් වෙද්දී පත්ලටම හිඳි නන්නත්තාරව තිබූ අපේ විදේශ සංචිතය දැන් ඩොලර් මිලියන් 5500 දක්වා ඉහළ නැග්වී තිබෙනවා. රුපියල ශක්තිමත් වෙලා බැංකු පොලි අනුපාතය අඩු වෙලා 2021 සැප්තැම්බරේ 70% පැවති උද්ධමනය දැන් 0.9% දක්වා පහළ වැටිලා. අයවැය ප්‍රාථමික ගිණුමේ ශේෂය අතිරික්යක් ලෙස පරිවර්තනය කිරීමට හැකි වෙලා. ඒ වගේම ගිය අවුරුද්දේ අපේ විදේශ ගිණුම් ශේෂයේ ජංගම ගිණුමේ අතිරික්යක් ඇති කරගන්න අප සමත් වුණා. මෙසේ අතිරික්යක් ඇති කරගන්න අප සමත් වුණේ 1977 පස්සේ මුල් වතාවට. මේවා යහපත් ආර්ථික කළමනාකරණයක් ඔස්සේ බංකොලොත් භාවයෙන් මිදීම සඳහා අප අත්පත් කරගත් ජයග්‍රහණ. මේ ජයග්‍රහණ නිසාත් ණය ප්‍රතිවගත කිරීමට අපේ නිල ණය හිමියන් එකගත්වය පළ කළ නිසාත් දැන් යළිත් ජාත්‍යන්තර විශ්වාසය අප වෙත ලැබී තිබෙනවා. මේ සමග අප මෙතෙක් පැමිණි ගමන් මඟ නිවැරදි බව යළි යළිත් සනාථ වෙලා තියෙනවා. එය ජාත්‍යන්තරද පිළිගෙන තියෙනවා. එදා මේ වැඩපිළිවෙල පාර්ලිමේන්තුව හමුවේ තබමින් රට ගැන සිතා මේ වැඩපිළිවෙලට එක්වෙන්න කියලා සියලු දේශපාලන පක්ෂා කණ්ඩායම් වලට මම ආරාධනා කළා. සමහර දේශපාලන පක්ෂ ඒ ආරාධන පිළිගෙන අදත් මා සමග එකට එක්ව මේ ගමනට සහාය දෙනවා. හැබැයි තවත් සමහර දේශපාලන පක්ෂ විවේචනය කර කර ඉන්නවා. මේ විවේචන ගැනත් යමක් සඳහන් කිරීම වැදගත්. ගෝඨාභය ජනාධිපති ඉන්න කාලේ IMF එකේ තොර විසඳුමක් නැහැ කියලා පම්පෝරි ගැහුවේ අද දැන් කියන්නේ IMF එක එපා කියලා. ජනතාව දුෂ්කරතා විද්‍ය ආර්ථික දියුණු කළා වැඩක් නැහැ කියපු අය දැන් කියන්නේ ඒ අය බලයට ආවම කිරිතේ වෙනුවට කහට බොන්න වෙනවා කියලා. මේ සමහර අය කරන්නේ ජනප්‍රිය දේශපාලන නැත්තම් ඉස්කෝලේ දේශපාලන. ඔවුන්ගේ දේශපාලන ආර්ථික සහ රාජ්‍ය ධර්ම දැනුම ප්‍රාථමික පන්තියෙන් ඉහළට ගිහින් නැහැ. කොහොම වුණත් මේ අර්බුදය ඇති වුණු අවස්ථාවේදී මම මේ ප්‍රශ්නේ දිග පළල ගැඹුරු තේරුම් ගත්තා. පාර්ලිමේන්තුවේ තනි මන්ත්‍රියෙක් හැටියට මම මේ ගැටලුව ගැන කතා කළා. විසඳුම් පෙන්වා දුන්නා. නමුත් සමහර අයට තාමත් මේ බරපතලකම සම්පූර්ණයෙන්ම තේරුම් ගැනීමට බැරි වෙලා තියෙනවා. මම මේ රට බාරගත්තාට පස්සේ රට ගොඩ නැංවීමට පියවර ගණනාවක් ගත්තා. ඒ පියවර නිවැරදි කියලා තේරුම් ගන්න මේ අයට අවුරුදු දෙකක් පමණ කාලයක් ගත වුණා. වර්තමානයේ මම ගන්නා පියවර නිවැරදි කියලා තේරුම් ගන්නට ඔවුන්ට තව අවුරුදු කීපයක් ගත වේ. නිවැරදි තේරුම් යනතුරු ඔවුන් කරගන්නේ කෑ ගහන එක. එහෙම කයිවාරු ගහනයි දිගටම කයිවාරු ගායි. පම්පෝරි ගහනයි දිගටම පම්පෝරි ගායි. ඒ ගැන මම ඔබටත් යමක් කියන්න කැමතියි. අපේ රට IMF සහාය ලබාගත් පළවෙනි වතාව මේක නෙමෙයි. මීට කලින් 16 වතාවක් අපේ රට IMF සහාය ලබාගෙන තියෙනවා. ඒ හැම වතාවෙම ශ්‍රී ලංකාව ආර්ථික වුණා. ඇයි අපි කොන්දේසි කැඩුවා? පොරොන්දු දේවල් කළේ නැහැ. මුල්‍ය විනය රැක්කේ නැහැ. අපේ රටේ ඉතිහාසයේම IMF
වැඩසැලැස්මක් සාර්ථක ගන්න මුල්ම අවස්ථාව තමයි මේ. කලින් 16 වතාවේ අපේ IMF සහය ඉල්ලුවේ ණය ගෙවා ගන්නට බැරි රටක් විදියට නෙවෙයි. නමුත් බංකොලොත් ලේබලයේ වැදී තිබුණු රටක් ඇටියෙද සහය ඉල්ලා එවැනි සාර්ථකත්වයක් ලැබූ අවස්ථාවට නායකත්වය දීම පිළිබඳ මම සතුටු වෙනවා. අවසානයේ මෙතන නොවේ. අපේ ගමන සංදි ස්ථානයක් පමණයි. මෙතනින් අපි අලුත් ආරම්භයක් ලබා ගත යුතුයි. දැන් අපට ජාත්‍යන්තර සහතිකයක් ලැබී තියෙනවා. යලි ජාත්‍යන්තර විශ්වාසය ලැබී තියෙනවා. අපි එයින් ප්‍රයෝජනගෙන දියුණු ආර්ථිකයක් කරා ගමන් කළ යුතුයි. පූර්ණ සාර්ථකත්වය ලබා ගත යුතුයි. අපි පූර්ණ සාර්ථකත්වය ලබා ගත්තොත් ආයේ කවදාවත් අපේ රටට IMF යන්න අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. මම වෙහෙසෙන්නේ අන්න ඒකටයි. මම වෙහෙසෙන්නේ නැවත කිසි දිනක IMF යන්න අවශ්‍ය වෙන්නේ නැති ශක්තිමත් හා විනයානුකූල දියුණු ආර්ථිකයක් මේ රටේ බිහි කිරීමට. ඒ සඳහා අප වැඩ කරනවා. මමත් අපේ ඇමති මණ්ඩලෙත් අපේ ආණ්ඩුවත් වැඩ කරනවා. වැඩ කරනවා විතරක් නෙමෙයි ඒවැය ප්‍රතිඵල අප පෙන්වනවා. අපට විවේචනය කරන සමහර කණ්ඩායම් වලට අවශ්‍ය දේශපාලන බලය ලබා ගැනීම පමණයි. අනාගතයේ බලයට පැමිණීමට අපේක්ෂා කරන මෙම දේශපාලන කණ්ඩායම මේ වන විට ජනාධිපතිතුරු පත් කරගෙන ඉවරයි. සමහර මේ දිනවල ගැඹුරෙන් සාකච්ඡා කරන්නේ බලයට පත් වූ විට පත් කරන ඇමති මණ්ඩලය ගැනයි. තවත් අය දැනටම ඇමතිකම් බෙදාගෙන ඒත් සමහර සීන ඇමතිලා තමන්ගේ ඇමතිකම බිරිඳට ලබා දෙන විදිය ගැනත් සැලසුම් කරන බව අපට ආරංචියි. සීන ඇමතිකම් වලින් ඔළුව කුරුවල් කරගත්තු අය කී දෙනෙක් අද මම මේ කරන ප්‍රකාශය ගැන රටට මොනතරම් බොරු කිව්වද? පුවත් සාකච්ඡා පවත්වමින් බොරු කිව්වා. අද මේ කරන කතාව සම්බන්ධයෙන් ඔවුන් කිව්ව සියල්ල බොරු බව දැන් රටටම දන්නවා. රටට කිසිම ජයක් ලැබෙන එකකට ඒ අය මේ තරම් කුපිතවන්නේ ඇයි? රට ලැබෙන සුබ ආරංචියක් ඔවුන් අසුබ විදියට දකින්නේ ඇයි? හැම දෙයකින්ම දේශපාලන වාසි ලබා ගන්නා ඔවුන් උත්සාහ කරන්නේ ඇයි? බලය ලබා ගැනීම වෙනුවෙන් ඔවුන් රටට ද්‍රෝහි වෙන්නේ ඇයි? මෙවැනි අවස්ථාවාදී දේශපාලන සංස්කෘතියක් ඔවුන් නඩත්තු කරන්නේ ඇයි? මෙන්න මේකයි හේතුව. එයා ජනාධිපති තනතුරු වෙනුවෙන් වෙහෙසෙනවා. අපි රට වෙනුවෙන් වෙහෙසෙනවා. එයා තමන්ට ලැබෙන තනතුරු සහ පට්ටම් ගැන හීන මවනවා. අපි රටේ දියුණුව ගැන හීන මවනවා. එයා ඇමතිකම් බෙදා ගන්න සැලසුම් කරනවා. අපි රට ගොඩ නංවන්න සැලසුම් හදනවා. ඒ අය ලංකාව පුරා ඇවිදිමින් බලය ඉල්ලනවා. ඉස්කෝල ගානේ ගිහින් බලය ඉල්ලනවා. ලෝකෙ පුරා සංචාරය කරමින් බලය ඉල්ලනවා. දිවාරය නොබලා බලය වෙනුවෙන් වෙහෙසෙනවා. මම දිවාරය නොබලා රට වෙනුවෙන් වෙහෙසෙනවා. ලංකාව පුරා ඇවිදින් ජනතා අවශ්‍යතාව ඉටු කරනවා. ආර්ථිකය ශක්තිමත් කරලීමේ වැඩ සටහන් දියත් කරනවා. මම ලෝකෙ පුරා යමින් අපේ රට දියුණු කිරීම සඳහා ජාත්‍යන්තර සහය ලබා ගැනීමට කටයුතු කරනවා. එහෙම පසුබිමක මම ඔබෙන් මෙන්න මේ ප්‍රශ්නය අහන්න කැමතියි. මුලදීම ප්‍රශ්නය තේරුම්ගෙන ඊට ප්‍රායෝගික විසඳම් ලබා දී ප්‍රතිඵල පෙන්වූ මා සමග එක් වී රට ඉදිරියට ගෙන යනවාද? එහෙම නැත්නම් තවත් ප්‍රශ්නය තේරුම් ගන්න නැති අඳුරේ අතපත ගාමින් බලය වෙනුවෙන් වෙහෙසන කණ්ඩායමක් සමග එක් වෙනවාද? මෙතෙක් පැමිණි නිවැරදි මාර්ගයෙන් ඉදිරියට ගොස් ඔබෙත් රටෙත් අනාගත යහපත් කරනවාද? නැතිනම් මාර්ගය වෙනස් කරනවාද? වැරදි පාරකට හැරුණොත් නැත්නම් පාර වරද්දා ගත්තොත් එහි භයානකකම අපි සියලු දෙනා දන්නවා. ඒ නිසා නිවැරදි තීරණය ගන්න. ඒ තීරණ ගැනීමේ පූර්ණ අයිතිහාසික නිදහස ඔබට තියෙනවා. ඔබ ගන්නා තීරණෙන් තීන්දුව වෙන්නේ රනිල් වික්‍රමසිංහගේ අනාගතය නෙවෙයි, රටේ අනාගතයයි, ඔබේ අනාගතයයි, ඔබේ දූ දරුවන්ගේ අනාගතයයි. බංකොලොත් ආර්ථිකයේ අගාධයට වැටී තිබුණු රට මම ගොඩගත්තේ මගේ පක්ෂයට බලයේ තිබුණු පාර්ලිමේන්තුවක් සමග නොවේ. මම පත්කල රාජ්‍ය නිලධාරීන් සමග නෙමෙයි. මම පත්කල ඇමති මණ්ඩලයක් සමග නෙවෙයි. ඒත් ඒ කිසිවක් නැතුව අවුරුදු දෙකක් කාලය තුළ ලෝකයේම විස්මයට පත් කරන ආකාරයට ආකර්ෂණීය ස්ථාවර මට්ටමකට රට ගොඩනගන්න මට පුළුවන් වුණා. ටිකක් හිතන්න. මීට අවුරුදු දෙකකට කලින් පාරට බැස්සාම අපි දැක්කේ මොනවද? අපිට වෙලා වෙන කන්න බා. මේ එනකරන් වන්නේ මේ මහත්යෝ.
අපි කියන්නේ අපිට පහරට ගියව එච්චරයි. පාන්දර ඉඳන් පොලිමේ හැම දෙයකම පොලිමේ නීති මෙහෙම කරන්නේ. ළමයි එක පාරට බහිඳ කියන්නේ. ඉතින් ගල් කසල් කන්න දැතුව. මේ කපු වල ඇවිදන්නේ ගින්නර. අද අපි පාට බැස්සාම දකින්නේ මොනවද? එදා ඔබට පොරොන්දු වුණා වාගේම ලංකා මාතාව කියන දරුවා අනතුරුදායක වැල්පාලමෙන් මෙතෙක් ආරක්ෂිත ඉදිරියටගෙන එන්න මට පුළුවන් වෙලා තියෙනවා. දැන් වෙලා තියෙන්නේ මොකද්ද? හුණු වටේ කතාව නාට්‍ය වගේම අසීරු අවස්ථාවේ දරුවා රැකගන්න බය වුණු කණ්ඩායම, දරුවා රැකගන්න කිසි සහයෝගයක් නොදුන්නු කණ්ඩායම දැන් මේ දරුවාගේ අයිතිය ගන්න සටන් කරනවා. වැල්පාලමේ ඉගොඩ වෙන්න කලින්ම දරුවා අයිති කරගන්න වෙහෙසෙනවා. දරුවාව දෙපැත්තට විතරක් නොවේ හැම පැත්තටම අදින්න හදනවා. හැබැයි අප දන්න හුණු වටේ කතාව අවසානයේ දරුවාගේ හිමිකම සැබෑ මව්ගුණයේ ඇති අම්මාට ලැබෙනවා. නාට්‍ය පොතේ ගුරු මෙන්න මෙහෙම කියනවා. දෙයක් වේ නම් යම් සුදුසාටම ලැබිය යුතුය. රියකරු මනාවූ ලැබිය යුතු සේමාශ්‍රිය. ඉතින් හුණු වටේ නාට්‍යයේ විනිසුරු අසඩක් වගේම ඔබත් නිවැරදි තීරණය ගන්න. එතකොට සුදුස්සාට සුදු දෙයම ලැබේ. අපේ රටට දීප්තිමත් අනාගතයක් උදා වේ. ස්තුතියි. හරි නියුස් ශ්‍රී ලංකා.